හැබැයි මේ සියලු දේ වැහිලා යට වෙලා යටපත් වෙලා තිබුණා. දැන් සියල්ල මතු කළා පර්තෝෂපත්තේ අවශ්‍යතාවය, ඒ වගේ බුද්ධ ශක්තියට අනුගත වීම, ඒ අනුගත විය හැකි ක්‍රමය, ඒ සියලු දේ මතු කළා, පෙන්නලා, පහදලා ඒ බොටල්නෙක් සියල්ල ඉවත් කළා කියලා. අවසරයි අරිහතුන් වහන්සේ, ඔබ වහන්සේ දේශනා කළා තෙවැනි ඇස 3D, හතරවෙනි ඇස 4D කියලා. ඒ සම්බන්ධව පහදා දෙන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් ඕනෑම පෘථග්ජන පුද්ගලයෙකුට, විද්‍යාඥයෙකුට, මහාචාර්යවරයෙකුට තියෙන්නේ 2D, දෙපැත්තයි බලන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරන් තේරුම් ගත්තට පස්සේ, සමුදේ නිරෝධ කරන්න තේරුම් ගත්තට පස්සේ තුන්වෙනි ඇස පැහැදිනවා. හැබැයි ධ්‍යානවලින් අභිඥාවලිනුත් යම් ආකාරයකට තුන්වෙනි ඇසක් පැහැදිනවයි කියලා පසුව ලිව්ව අටුවාවල තියෙනවා. නමුත් යම් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරන් තේරුම් ගත්තට පස්සේ තුන්වෙනි ඇස පැහැදිනවා. මේ සමුදේ නිරෝධ කරනකොට හතරවෙනි ඇහ චතුර්ථ අර මාන එවනන්න 4D වෙනවා. ඒ වගේම දැන් බුදුහාමුදුරුවන්ට 6D තිබුණා. 6 ආකාරයකට ෂඩ් අසාධාරණ ඥාන 90 බලන්න පුළුවන්. ඒ කියන්නේ ලෞතරා බුදු කෙනෙකුට තියෙනවා 6 ඇසකුළු. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මහා ප්‍රඥන් වහන්සේ කෙනෙකුට තියෙන්නේ 4 ඇස 4D පමණයි. ඒක නිසා ඒකෙන් බොහෝ දේවල් කියන්න පුළුවන්, බලන්න පුළුවන්, පෙන්වන්න පුළුවන්, කියා දෙන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්. කෙනෙකුට, සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැරි, විග්‍රහ කරන්න බැරි. නිසා ඒ වගේ දේවල් තියෙනවා. ඔබ වහන්සේ දීර්ඝායස ලැබේ. තෙරුවන් සරණයි.